श्रद्धा संपन्न कारुणिक पिनतुनि मे वसान समय इताम वेदगत काल परिच्छेदयक् वेन सियलु काल परिच्छेदयंत वदा महासंघ रत्नय असुरु करन्नट इडल सलसेन उन्वहन्सेलत् एक्क वगकीमेन बेंदी कटयुतु करनु लबन काल परिच्छेदयक् एनिसाम ए महासंघ रत्नय वेतिन लबिय युतु वू एवतुम धर्म प्रतिलाभय उपवित्त लबेनवा एनिसाम में काल परिच्छेदे उपसीर दिनाट सुविशेष काल परिच्छेदे अक्लेस अपत्त हादुना गन्नत पुलवां कमति बेनवा पिन्नतुनी बुद्ध ज्ञानं वहांसे गे धर्मे तरम वटिना देयक् मे मुलुतुं लोकेहिम दकिन्नत पुलवां कमक् नैहे है සියලු දුක කෙලවර කිරීමක් පිළිබඳව කතා කරනවා නම් සියලු දුකේ නැතිවීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු විය හැකි එකම තැන මේ උතුම් සද්ධර්මයේ පමණයි ධර්මයේ තුල අපි අපේ සිත මෙහෙවන අපේ සිතුවිලි අරගෙන යන ක්‍රමවේදය අනුව අපිට මේ නිවීම මේ ජීවිතය තුළම භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා එනිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය සාන්දෘෂ්ටික ධර්මයක්. ඒ කියන්නේ මේ ජීවිතය තුළම අප අත්දැකිය හැකි ධර්මයක්. ඔබ ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. ඔබ ඒ සඳහා කටයුතු සම්පාදනය කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය පඤ්ඤාවන්තසයන් ධම්මෝ ප්‍රඥාවන්තයින් ඒ ප්‍රඥා සම්පන්න භාවය තුලින් පිළිවිදිය යුතු ධර්මයක් නිසා අපි ඊටාම නොවනේ කල්පනාවෙන් යුක්තව මේ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍යයි තේරුම් ගන්නට උත්සාහවත් වන්න අවශ්‍යයි මොකද මේ ධර්මය ඊටාම ගැඹුරුයි ඊටාම සියුම් නොවනින් තේරුම් ගත යුතු ප්‍රඥාවචර ධර්මයක් නිසා එනිසා මේ පිළිබඳව මූලික වශයෙන් ඔබේ අවධානය යොමු කරනකොට ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න අධ්‍යාශයක් ඇති කරගෙනම මේ පිළිබඳව තමන්ගේ සිත කය නැඹුරු කරගෙනම ධර්මයේ පිළිබඳව නැමුණු සිත් ඇතිව මේ ශ්‍රවණය කරන්නට කියලා ඔබ හැමදෙනාටම සිහිපත් කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ සාමාන්‍ය ලෝකයාට නොපෙනෙන යථාර්ථයක් පිළිබඳව දේශනා කරන්නට. සාමාන්‍ය ලෝකයට පේන්නේ නැති ඇත්තක් පිළිබඳව පෙන්වලා දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙහි පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල පහළ වෙලා සාමාන්‍යයෙන් පෙන්වා දෙන සත්‍ය යනු ඒ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තුල දුක්ඛාර්ය සත්‍ය එහි පළවෙනි ආර්ය සත්‍ය බවට පත් වෙනවා. ඒ දුක පිළිබඳව සාමාන්‍ය ලෝකයාට තිබෙන දැක්මට එහා ගියපු ප්‍රඥාවෙන් දැක්ක යුතු වූ ධර්මයක් අපිට පෙන්වා දුන්නා. ඒ තමයි දුක කියන එක වේදනාවකින් හඳුනාගෙන ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දුක කියන එක පිළිබඳව අපිට පෙන්වා දුන්නේ එය නුවණින් අවබෝධ කළ යුතු දුක්ඛ වූ ලක්ෂණ ධර්මතා ටිකක් විදිහට. ඒ කියන්නේ වේදනාත්මක දෙයක් හැටියට හඳුන්වනවට වඩා කායික සහ මානසික දුක යන වේදනාත්මක දුක ඉක්මවා ගියපු ඒ දුකත් ඇතුළත් කරන්නට පුළුවන් නමුත් ඊට වඩා විශාල වපසරියක් ඇතුළත් වෙන විදිහට තමයි දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නට පැනෙන්නේ. ඒ නිසා අපි කායික දුක සහ මානසික දුක වින්දත් හඳුනාගත්තත් එය දුක්ඛාර්ය සත්‍ය හැඳිනීම බවටම පත්වන්නේ නැහැ. එනිසා අපි දුක අවබෝධ කරනවා නම් අපි තේරුම් ගත යුතු ධර්මය තමයි මේ සංකත දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණයන් අතර
අපිට දකින්නට පුළුවන්කම තිබෙන දෙයක් තමයි සංකත දුක්ඛ ලක්ෂණය. විපරිණාම දුක්ඛ ලක්ෂණය. හැදි දුක්ඛ ලක්ෂණ ටික. එතකොට මේ පීලනත්ත සංකතත්ත විපරිණාමත්ත සංතාපත්තාදී මේ සතර දුක්ඛ ලක්ෂණයන්ගෙන් අපිට ප්‍රධාන ලෙස අවබෝධ කරගන්නට පුළුවන් දුක්ඛ ලක්ෂණ දෙකක් තමයි ඒ සංකත දුක්ඛ ලක්ෂණය සහ විපරිණාමාර්ථ දුක්ඛ ලක්ෂණය කියන මේ දුක්ඛ ලක්ෂණ දෙක. එතකොට සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ යම් කිසි ධර්මයක් හේතු නිසා සකස් වෙනවා නම් ඒ හේතු නිසා සකස් වෙනු ලබන දේ සංකත දුක්ඛ ලක්ෂණය හැටියට කතා කරනවා. හේතු නිසා ගොඩනගෙනවා ඒ ධර්මයේ හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සංකත ධර්මයක विद्यमान ලක්ෂණයන් බවට පත් වෙන්නේ. හේතු නිසා සකස් වීම සහ හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවය. එතකොට අපිට පැවැත්ම තුළ විපරිණාමය කියන දේත් හටගත් ධර්මයක विद्यमान වන ලක්ෂණයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විපරිණාමය කියන දේ. එතකොට මෙන්න මේ සංකතය සහ විපරිණාමය කියන මේ ධර්මතා දෙක අපි ප්‍රධාන වශයෙන්ම ස්කන්ධ ධර්මයන්ගේ विद्यमान වන දෙයක් අපි හඳුනාගත යුතු දෙයක්. සාමාන්‍ය ලෝකයට නොපෙනෙන දෙයක් හැටියටයි අපි තේරුම් ගන්නෙ. ඒ කියන්නේ දැන් මේ පේන සෑම දෙයක්ම සංකත ධර්මයන් හැටියට අපි හඳුනාගන්නේ නැහැ. සංකත දෙයක් හැටියට හඳුනාගන්නේ නැහැ. ඒ නිසා එහි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙන කුමක්ද? එහි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙන්නේ අපි අද ජීවත් වෙන මේ ලෝකය අපට विद्यमान වීම. ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකය හටගෙන තිබීම. අපිට සංකත ලක්ෂණය තේරුම් නොගැනීම නිසා වෙන දේ. ඇයි එහෙම කිව්වේ? අපි හිතාගෙන ඉන්නවා අපි මේ ලෝකය උපදින ලෝකයේ තියෙනකොට අපි ඉපදුනා. තිබෙන ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකය තියෙනකොට අපි මරණයට පත් වෙනවා. මේක තමයි අපේ සාමාන්‍ය දැක්ම. ඔය දැක්ම මත පිහිටලා තමයි අපේ අනිකුත් සියලු දේවල් හටගෙන තියෙන්නේ. ඔන්න ඔය පදනම මත පිහිටා. එතකොට ඒ තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. තියෙන ලෝකේ ජීවත් වෙනකොට ඒ තියෙන ලෝකයේ තුල අපිට හමු වෙනවා සැප ගෙනවිත් දෙන ධර්ම සහ දුක ගෙනවිත් දෙන ධර්ම. අපි කැමති, ප්‍රියමනාප, අපි හිතින් ඇලෙන, හිතින් ආසා කරන, හිතින් බැඳෙන ඒ දේවල් ලෝකෙ තුල තියෙනවා කියලා අපිට හම් වෙනවා. ඒ ලෝකේ පවතිනවා කියලා හිතාගත්ත දේවල් තුල අපිට තියෙනවා අපි අකමැති, අප්‍රිය කරන දේවල්. එතකොට ලෝකය තියෙනවා, තියෙන ලෝකය තුල සැප ගෙනවිත් දෙන ධර්ම සහ දුක ගෙනවිත් දෙන ධර්ම පවතිනවා. එහෙනම් සැප ගෙනවිත් දෙන ධර්ම විතරක් අපි ළඟ තියාගෙන දුක ගේන ධර්ම අපිට අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට හැමදාම සැපසේ ඉන්න පුළුවන් දේ හැටියට ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් කල්පනා කරනවා. එයා ජීවිතය පිළිබඳව හඳුනාගන්නේ කොහොමද? මේ ලෝකෙ තියෙනවා, තියෙන ලෝකෙ සමහර රූප ලස්සනයි, සමහර රූප කැතයි, සමහර ශබ්ද මිහිරි, සමහර ශබ්ද අමිහිරි, සමහර ගඳ සුවඳ බොහොම ප්‍රේමනාපයි, සමහර ගඳ සුවඳ අප්‍රියමනාපයි, රස ඒ විදිහට අප්‍රියමනාපයි, සමහර දේවල් ප්‍රේමනාපයි, ස්පර්ශයන් තියෙනවා බොහොම ප්‍රේමනාපයි සමහර දේවල්, සමහර ඒවා අප්‍රියමනාපයි, වේදනාත්මකයි. මේ දේවල් වලට අපි කැමති නැහැ. එතකොට අපි කැමති හිත හැසිරෙනවා නම් මොන දේවල් වලද? අර හිතන්න කැමති ප්‍රියමනාප දේවල් වල හිත හැසිරෙනවා නම් අපි වඩාත්ම කැමති. එහෙනම් අපි අපේ පරිසරය හදා ගන්නවා. අපි ඉන්න තැන නිර්මාණය කර ගන්නවා. හොඳ දේවල් හොඳයි කියලා අපිට හිතට ගේන දේවල් ලං කරගෙන අපි හිතට දුකයි කියලා හිතන දේවල් ඈඩ් කරලා දා ගන්න අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කර ගන්න ලබනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ බවට පත් කරන්නේ. එතකොට දැන් ඔන්න ඔය මත පිහිටලා පොඩි කාලෙම ඉඳලම කෙනෙක් රස්සාවක් කරලා වහා විවාහ වෙලා අපේ ජීවිතේ ගොඩනගාගෙන මරණය දක්වා ගමන් කරන ජීවිතේ ගොඩනගිලා තියෙන්නේ ඔන්න ඔය පසුබිම තුළ. එතකොට ඒකේ මූලික දේ හැටියට අපි දැක්කා ලෝකේහි පැවැත්ම සහ ලෝකේහි පැවැත්ම පිළිබඳව තියෙන සැප සහ දුකේ පැවැත්ම. පවතින ලෝකයේ තුල विद्यमान සැප සහ දුක කියන මේ ධර්මයන්ගේ තිබෙන ලක්ෂණය තමයි අපි එතනදී ප්‍රධාන වශයෙන්ම
තේරුම් ගත්තේ දකින්නේ. එතකොට මෙන්න මේ දැක්ම මත අපි සියල්ල නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරගන්නවා කියන එක අදහස් කළේ අපි අවට පරිසරය අපි අසුරු කරනවා මේ දේවල් ලෝකයේ තුල අපේ ලෝකයේ තුල අපි ජීවත් වෙනවා කියන එක. එතකොට දැන් ඒක නිසා එන ආදීනවය මොකක්ද? ඒක නිසා එන ආදීනවය කතා කළොත් අපිට වචනයෙන් සීමා කරන්න පුළුවන් කමක් නැත්තේ. අපි අපේ අස්මන පන අපිට පෙනෙන දේවල් පිළිබඳව අපි කතා කළොත් ඒ පෙනෙන ලෝකේ ජීවත් වෙච්ච ඔහම රූපයක් හිමි අපට ඒ රූපේ දිරනකොට මම දිරනවා කියන එක විඳින්න වෙනවා. ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා කියලා විඳින්න වෙනවා. සිතට ඒ නොසුදුසු පරිදි පත් වෙනකොට මම මරණයට පත් වෙනවා කියන එක විඳින්න වෙනවා. ඒ වගේම අපි ලෝකයේ සමහර කැමති අය ඉන්නවා නම් ඒ කැමති අය වයසට යනකොට ලෙඩ වෙනකොට මරණයට පත් වෙනකොට අපිට මහ දුකක් අපිට මහ වෙහෙසක් අපේ ජීවිතයට ඇති වෙනවා. එතකොට දැන් මේ ජීවත් වෙනකොටම අපිට විඳින්න ලැබෙන දේවල් ඕනෑම කෙනෙකුට ජීවත් වෙනකොට ඔය දුක අනිවාර්ය ලෙසම පැමිණෙන දුක. ඊට පස්සේ අප්‍රිය සංපයෝග දුක්ඛය. අපි කැමති නැති දේවල් අපිට ලැබෙනවා. අපි ලෝකය අසුරු කරන්නට ලැබෙනවා. අපි අකමැති වුණත් අකමැති දේවල් වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. ප්‍රිය අපි කැමති අය ලෝකේ ඉන්නවා. ඒ අයගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. එක්කෝ ඒ අය ජීවත් වෙනකොට අපිට මැරලා යන්න වෙනවා. එක්කෝ අපි ජීවත් වෙනකොට ඒ අය නැති වෙලා යනවා. අපිට වළක්වන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ලෝකෙ තුල ජීවත් වෙනකොට අපිට විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපි කැමති දේවල් අපිට නොලැබීම නිසා හැමදාම පෙළෙන්නට සිද්ධ වෙනවා. අපි කැමති බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒවා ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ හැම මොහොතකම කැමැතිසේ නොපවතිනකොට කැමැතිසේ නොපවතින සෑම අවස්ථාවකම අපි දුකටපත් වෙනවා. එතකොට මෙන්න මේ ආදී ලෙස ලෝකය ඇත්ත කරගත්ත කෙනෙකුට දුක කියන දේ තමන්ගේ ජීවිතේට එනවම තමයි. තමන්ගේ ජීවිතේට පැමිණෙනවා. එතකොට ඔය මේ ජීවිතය තුළ පමණක් කෙනෙකුට විඳින්න වෙන දුක. ඔය ටිකට ඔක්කොම ඇතුළත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ එදිනෙදා රැයට කල්පනා කරලා උදේ දවල් කාලේ තිස්සේ රස්සාවට ගිහිල්ලා එහෙම නැතිනම් දවල් කල්පනා කරලා රැයට හරි රස්සාවට ගිහිල්ලා අපි ජීවත් වෙන්න හදන වෙහෙසේ ඉඳලා සියලුම දේවල් ටික ලෙඩක් දුකක් හැදෙන තැන අපි එකට ඉන්න අය ලෙඩ වෙන තැන වෙනකම් සියලු දුක් රැස ඔය කාරණා ටිකට අපිට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට ඔය දුක අනිවාර්යයෙන්ම විඳින්න වෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මේ ජීවිතයේ දුක් විඳලා මේක නතර වෙනවා නම් කමක් නැහැ. තියෙන ලෝකයේ තුල දැන් අපිට පුළුවන් හොඳ දේවල් සිද්ධ කරන්නට සහ නරක දේවල් සිද්ධ කරන්නට. අපි ඒකට කියනවා කුසල අකුසල කර්ම රැස් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි අකමැති දේවල් එක්ක ගැටෙනවා, කැමති දේවල් එක්ක ඇලෙනවා, තණ්හාව කියන දේ නිසා අපි අකුසලයන් සිද්ධ කරගන්නවා. ද්වේෂය නිසා ද්වේෂය මුල් කරගෙන අකුසලයන් සිද්ධ කරගන්නවා. ඒ වගේම මෙලව බුද්ධියක් තියෙන කෙනෙක්. මෙලව පිළිබඳව බුද්ධියක් තියෙන කෙනෙක්, පරලොව පිළිබඳව බුද්ධියක් තියෙන කෙනෙක්. එයා මොකද කරන්නේ? අප්‍රමාදීව කුසලයන් හැසිරෙනවා. ඒ විදිහටත් කුසල ධර්මයන් රැස් කරගන්නවා. නම් මෙන්න මේ කර්ම රැස් කර ගැනීම නිසා හොඳ නරක කර්ම රැස් කර ගැනීම නිසා මොකද වෙන්නේ? එයාට ප්‍රතිසන්දි වශයෙන් නැවත තව තැනකට යන්න පුළුවන්කම තියෙනවා. හොඳ දේවල් රැස් කරගත්ත කෙනෙකුට හොඳ තැනකටත් නරක දේවල් රැස් කරගත්ත කෙනෙකුට නරක දෙයක් අරමුණු වීම මත නරක තැනකටත් යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝභ දේශ මොහ කියන අකුසලයන්ගෙන් දුගතිගාමී උත්පත්තියකුත් අලෝභ ආදේශ අමෝහ කියන කුසල ධර්මයන්ගෙන් සුගතිගාමී උත්පත්තියකුත් ලබන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඒ සෑම තැනකම ජරා මරණ දුක ඔබට උරුමයි. ඒ විතරක් නෙමෙයි ඔබ අද දකිනවා නම් ලෝකයේ තුල යම් පුද්ගලයෙක් මහා දුකක් විඳිනවා කියලා දකිනවා නම් යම් අනන්ත අප්‍රමාණ පීඩාවකට පත් වෙනවා කියලා ඔබට පේනවා නම් ඒ සෑම තැනකම හෙට දවසේ ඔබේ ජීවිතේ තියෙනවා. මොකද ඒ වගේ තැනකට ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු ඔබ දුරු කළා නැහැ. ඒ හේතු ටික ඔබ ළඟ තියෙනවා. එතකොට දැන් අන්න ඒ වගේ අවිනිශ්චිත තැනක තමයි අපි ජීවත් වෙන්නේ. කොමක් නිසාද? අර මුලින් කතා කරපු දේ නිසා. අර ලෝකයේ පිළිබඳව අපි අර විදිහට ඇති කරගත්ත සංකල්පනාව නිසා.
අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ලෝකයේ පිළිබඳව විවරණය කළා. ඒක යථාර්ථයේ පිළිබඳව පෙන්වා දුන්නා. ඔය පැත්තෙන් අපිට පුළුවන් කමක් නැහැ සැපය කියන දේ ලබන්න. සැප හොයාගෙන ගියත් දුක තමයි අන්තිමේටම ලැබෙන්නේ. ආර්යයන් ඒ නිසා ඒ සැපයක් කියන්නේ නැහැ. ඒ නිසා ඔය ලෝකෙින් මිදෙන පැත්ත තමයි අනුගමනය කළ යුත්තේ කියලා ලෝකෙට පටිසෝතගාමී දැක්මක් ඉදිරිපත් කළා. අපිට ධර්මය කියලා අදහන්නට ලැබෙන්නේ අන්නේ පටිසෝතගාමී දැක්ම. ඒ පටිසෝතගාමී දැක්ම තුළ බුදුරජාණන් වහන්සේ ලෝකය කියන දේ ගොඩනැගුණු විදිහ පිළිබඳව අපට පැහැදිලි කළා. එහි විද්‍යමාන වන ලක්ෂණයන් පිළිබඳව පෙන්වා දුන්නා. දුක්ඛ ලක්ෂණය එහි විද්‍යමානයි. එහි සංකත සහ විපරිණාම කියන දේ විද්‍යමානයි. එතකොට අපිට ඒ පිළිබඳව තේරුම් ගන්නකොට ඒ පිළිබඳව අපි විමසා බලනකොට ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේහි එන උදායී සූත්‍රය. එතකොට මේ උදායී සූත්‍රය කරුණු කිහිපයක් නිසා ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. අපිට ඒ සූත්‍රය සාකච්ඡා කරනකොට එහි වැදගත් බව තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. එක කාලෙකදී ආයස්මාච ආනන්දෝ ආයස්මාච උදායී කොසම්බියන් විහරන්ති ආනන්ද හාමුදුරුවෝයි උදායී හාමුදුරුවෝයි කොසඹෑන් නුවර වාසය කරනවා. ගෝසිතාරාමයේහි වාසය කරන කාලෙදී උදායි හාමුදුරුවෝ හවස් කාලෙදී විවේකයෙන් නැගිටලා ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවොත් එක්ක සිහි කළ යුතු සතුට වේ යුතු කතා කළා. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක සුවදුක් විචාරලා බොහොම සතුට සාමීච්ඡයට සුදුසු කතා කළා. ඊට පස්සේ එක පැත්තකින් ඉඳගෙන උදායි හාමුදුරුවෝ සහ ආනන්ද හාමුදුරුවෝ අතර මෙබඳු සාකච්ඡාවක් ඇති වුණා. ආනන්ද හාමුදුරුවන්ට උදායි හාමුදුරුවෝ කියනවා යතේවනකෝ අවස්ව ආනන්ද අයං කායෝ භගවතා අනේක පරයායන අක්ඛාතෝ විවටෝ ප්‍රකාශිතෝ ඉතිපායං කායෝ අනත්තාති. අනතරත ආනන්දේනි භාග්‍යතුන් වහන්සේ විසින් අයං කායෝ මේ කය අනේක පරයායන අක්ඛාතෝ විවටෝ ප්‍රකාශිතෝ නොඑක් පරයායන්ගෙන් ප්‍රකාශ කළා. නොඑක් පරයායන්ගෙන් විවෘත කළා මොකක් කියලාද ඉතිපායං කායෝ අනත්තාති. මේ කය අනාත්මයි කියලා. මේ කය අනාත්මයි කියලා නොඑක් පරයයන්ගෙන් දේශනා කළා. අපි දන්නවා මේ රූපය පිළිබඳව අපි අරගෙන බලනකොට මේ කය කියන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ පරයයන්ගෙන් දේශනා කළා. මේක ධාතු වශයෙන් කඩලා පෙන්නවා. මේක දෙතිස් කුණප කොටාස වශයෙන් කඩලා පෙන්නවා. ඊට පස්සේ මේ දෙතිස් කුණප කොටාස කියන දේවල් නැවත ධාතු වශයෙන් පෙන්නවා. දැන් මේ විදිහට මේ කය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ ස්වරූපයන්ගෙන් පෙන්වන මේක කැඩිලා බිඳිලා විනාශයට පත් වෙන හැටි පෙන්වනවා. එතකොට මේ විදිහට මේකේ තියෙන අනාත්ම ස්වභාවය, අනාත්ම ලක්ෂණය පිළිබඳව, කය පිළිබඳව නොඑක් විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට මේ නොඑක් විදිහට දේශනා කරපු නොඑක් විදිහට පෙන්වා දුන්න මේ අනාත්ම සංඥාව කියන දේ අපි අහලා තියෙනවා සහ අපි හඳුනාගෙන තිබෙනවා. දැන් මේ වෙලාවේ උදායි හාමුදුරුවෝ අහන ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරු මෙහෙම නොඑක් විදිහට දේශනා කළා තියෙනවා. හැබැයි මේ විදිහට දේශනා කළා තිබුණාට ඉතිපායං කායෝ අනත්තාති සක්කා ඒවමේව විඥානම් පිටං ආචික්කතුම් දේසේතුම් පඤ්ඤාපේතුම් පත්තපේතුම් විවරතුම් විවචිතුම් උත්තානී කාතුම් ඉතිපිදං විඥානං අනත්තාති. එතකොට අහනවා ප්‍රශ්නයක් මේ කය මේ විදිහට අනාත්මයි කියලා යම් විදිහකින් දේශනා කළා නම් ඒ කය දේශනා කරපු විදිහටම අපි කොහොමද හඳුනාගන්නේ විඥානය අනාත්මයි කියලා? මේක කොහොමද මේ විදිහට පනවන්නට, විඥානය අනන්තයි කියලා දේශනා කරන්නට, පනවන්නට, පිළිතවන්නට, විවරණයට ලක් කරන්නට, බෙදා දක්වන්නට, ඔසවා විවර කොට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ කොහොමද මේ විඥානය කියන දේ අනාත්මයි කියලා? රූපේහි අනාත්මතාවය අපිට පේනවා. රූපය පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් වෙනස් වෙච්ච හැටි අපිට පේනවා. කය කියන දේ. එතකොට කය මේ විදිහට වෙනස් වුණාට මේ හිතේ වෙනස් වීමක් කියන එක අපිට පේන්නේ නැහැ. මේක තමයි සරලවම අහපු ප්‍රශ්නේ. එතකොට මේ අහපු ප්‍රශ්නයට බොහොම ගැඹුරින් පිළිතුරු ලබා දීමක් සිදු කරනවා. නැතිනම් බොහොම ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා කොහොමද? චක්කුංචාවසෝ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණන්ති එවමවසෝති.
එතකොට අහනවා නම් තිරුණහන්සේ අවස්නේ චක්කුං චාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කුං චාවසෝ පටිච්ච ඇසද අවස්නේ ඇසද නිසා රූපේච උපජ්ජති රූපේනොත් මුල් කරගෙන උපජ්ජති චක්කු විඥානන්ත චක්කු විඥානේ උපදිනවද කියලා අහනවා ඇහැයි රූපයයි මුල් කරගෙන චක්කු විඥානේ උපදිනවද එවම අවසෝති ඔව් අවස්නේ ඇහැයි රූපයයි මුල් කරගෙන චක්කු විඥානේ උපදිනවා योचाउसु हेतु योच पच्चयो चक्कु विज्ञानसु उपादाय अवस्थिमे यम किसी हेतुवक् तिबुननं हेतुवक् यम प्रत्ययक् तिबुननं चक्कु विज्ञानेहि इपदीम पिनिस चक्कु विज्ञानेहि इपदीम पिनिस यम किसी प्रत्ययक् तिबुननं सोच हेतु सोच पच्चयो सब्बेन सब्बं ए प्रत्यवीम कियन एक යම් කිසි චක්කු විඥානයේ උත්පාදනය සඳහා යම් කිසි ප්‍රත්‍යක් තිබුණා නම් යම් කිසි හේතුවක් තිබුණා නම් අන්න ඒ ප්‍රත්‍ය අන්න ඒ හේතුව සබ්බේන සබ්බං සබ්බේන සබ්බං කියලා කියන්නේ සියලු ආකාරයන්ගේ ඒ කියන්නේ සියල්ල සියලු අයුරි සියල්ලම මේ සියල්ලෙන් සියල්ලම කියන එක ඒ කියන්නේ සියලු දේවල් වලින් සියල්ල සබ්බේන සබ්බං එතකොට සබ් අපරිශේෂා නිරුද්ධිය සබ්බතා සබ්බං සියලු අයුරෙන් සියල්ල සබ්බතා සබ්බං අපරිශේෂා නිරුද්ධිය නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා නම් නිර්වශේෂයෙන් කියලා කියන්නේ කිසිවක් අවශේෂ නොවි කිසිවක්ම ශේෂ වශයෙන් ඉතුරු වෙන්නේ නැතුව ඒක පොඩි කොටසක්වත් ඉතුරු නොවි මේක නිරුද්ධිය නිරුද්ධ වෙනවා නම් අපිනකෝ චක්කු විඥානං පඤ්ඤායේ තහති අපිනකෝ චක්කු විඥානං පඤ්ඤායේ තහති මේ චක්කු විඥානය කියන දේ පඤ්ඤායේ තහති පණවන්නට පුළුවන්ද චක්කු විඥානය කියන දේ පැනවීමක් තියනවද කියලා අහනවා නොහෙතන් අවසෝ එවැත් මේක පණවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ ඉමිනාපි කෝ ඒතන් අවසෝ පරයායන එවැත් මේ පරයායන් තමයි භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් අක්ඛාතං විවතං පකාසිතං ඉතිපිදං විඥානං අනත්තාති මෙන්න මේ පරයයන් තමයි භාග්‍යතුන් වහන්සේ විසින් විඥාණය අනාත්මයි කියලා දේශනා කළේ. විඥාණය අනාත්මයි කියලා දේශනා කළේ. දැන් මේ අනිත්‍ය ලක්ෂණය තුලින් අනාත්මය කතා කරනවා. අනිත්‍ය ලක්ෂණය තුලින් අනාත්මය කතා කරනවා. කොහොමද අනිත්‍ය ලක්ෂණය තුලින් අනාත්මය කතා කරන්නේ? යම් සංකත ලක්ෂණයක් තියෙනවා නම් මේ සංකත ලක්ෂණය අපි හඳුනා ගන්න අනිත්‍ය ධර්මය නැතිනම් හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. ඒකට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය යමක विद्यमान නම් එහෙම අනිත්‍යයි. එහෙම අනාත්මයි එතකොට. එතකොට අනිත්‍ය යමක තිබෙනවා නම් ඒ ධර්මයම අනාත්මයි. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒකට ගන්න උදාහරණයක් මොකද්ද? ඇහැ රූප දෙක නිසා චක්කු විඥාණය උපදිනවා එතකොට චක්කු විඥාණයට හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් චක්කු විඥාණය තියනවා කියන එක පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ එතකොට අපිට පේනවා මේ සිද්ධ වෙන ගොඩනගෙන කාරණාව කොමක්ද කියන එක චක්කු විඥාණය හටගත්තේ කොහොමද ඇහැ රූප ආදී ධර්ම ඇති කලෙහි එතකොට මේ නාම රූප ධර්මයක් ඇති කලෙහි මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නැත්නම් විඥානයේ පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධාන දේ තමයි විඥානයේහි අනාත්ම ලක්ෂණය මේ අනිත්‍යතාවය තුළින් පෙන්වා දෙනවා. ඒ කියන්නේ හේතු නැතිවීම තුළ විඥානයේ නැමැති ඵලයේහි Nirodhe පිළිබඳව ඵලයේහි නොහට ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව උද්දෘත කොට මෙතනදී ආනන්ද තෙරුන් වහන්සේ විවරණය කරනවා මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ විඥාණය අනාත්මයි කියලා දේශනා කළේ කියලා. වෙනතුනි මේ අනාත්මය කියන දේට අපිට තේරුම් ගන්නකොට අපිට තේරුම් ගන්නට වෙන දෙයක් තමයි ස්වභාවයෙන්ම අනිත්‍ය ලක්ෂණය කියන දේ. මොකද යමක් අනිත්‍ය නම් ඒ හේතුවට අවශ්‍ය විදිහට නම් හැපගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් එහි ආත්ම ඕ ආත්මීය ලක්ෂණයන් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? හේතුව ඒ මොහොතේ හේතුවට අවශ්‍ය විදිහට ඉපදෙන කල්ලි නම් ඉපදුනේ ඒක පුද්ගලයෙකු විසින් නැවත වශයෙන්හි පවත්වලා තමන්ට අවශ්‍ය පරිදි දෙයක් කෙනෙක් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මෙහි සිද්ධ වෙන දේ. එතකොට අපිට පේනවා
චක්කු විඥානයේ උපදින්න පුළුවන්කම තියෙන්නේ ඇහැ රූප කියන මේ ධර්මතා දෙක ඇති කල්ලි. ඇස සහ රූපේ කියන මේ ධර්මතා දෙක ඇති කල්ලි. ඇස සහ රූපය හෝ ඇස හෝ නැතිනම් රූපය හෝ නැතිනම් චක්කු විඥානයේ පනවන්න පුළුවන්කමක් නැත්තේ. ඇස නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානයේ පනවන්න පුළුවන්කමක් නැත්තේ. චක්කු විඥානයේ යම් තැනක උපදින්නේ නැත්තම් ඇස හෝ රූපය හෝ පනවන්න පුළුවන් කමකුත් නැහැ. චක්කු විඥානයේ යම් තැනක උපදින්නේ නැත්තම් ඇස හෝ රූපය හෝ පනවන්න පුළුවන් කමකුත් නැහැ. ඇස හරි රූපය හරි යම් තැනක පනවනවා නම් ඒ පනවන්න පුළුවන්කම තියෙන චක්කු විඥානයේ උපදින තැනක. එතකොට දැන් මේ චක්කු විඥානයේ උපදිනවා කියලා කියන්නේ දැන් ප්‍රසාද චක්ෂුෂේත. ප්‍රසාද චක්ෂුෂේත. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ධර්මයන් නිසා සකස් වුණ මේ ප්‍රසාද ඇසට ප්‍රසාද ඇහැ කියන එක අපි සරලව තේරුම් ගත්තොත් එහෙම මේ සතර මහා ධාතුව නිසා පවතින උපවත්තාවක්. හරියට අර කණ්ණාඩියක් වගේ කණ්ණාඩියේ තියෙන ඒ දර්පණ තලය නැතිනම් එහි තියෙන උපවත් බවට මොකද වෙන්නේ? යම්කිසි උපවත් බවක් තියෙනකොට අපි දකිනවා බාහිර තියෙන වස්තුවල ප්‍රතිබිම්බය එහි පහළ වෙනවා. අන්න ඒ වගේ මේ ඇසේ කර්මය නිසා සකස් කරපු ඒ සියොම්ම සකස් කරපු උපවත් බවට බාහිර වස්තුවේහි ඒ ඇති ප්‍රතිබිම්බය පහළ වෙනවා. අපි ඒකට කියනවා වර්ණ සටහන කියලා, පැහැ සටහන කියලා, චිත්‍රය කියලා. එතකොට අන්නේ රූපායතනය කියලා අපි ඒකට කියනවා. එතකොට ඒක ආපාතාරණය කියනවා. නැතිනම් ඇහැ කරා පැමිණෙනවා. වර්ණ සටහන ඇස කරා පැමිණෙනවා. එතකොට මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? චක්කු බිඳිති කියලා කියන ඇස බිඳෙනවා. එතකොට චක්කු ප්‍රසාදය බිඳෙනවා. එතකොට මෙන්න මේ ඇස චක්කු ප්‍රසාදය බිඳෙනකොට අන්න මේ ඇසට රූපය පැමිණුණු තැනක තමයි ඒ පැත්ත ආවර්ජනා කිරීම විදිහට හිත යොමු වෙලා එතන චක්කු විඥානයේ නැමැති රූපය දැනගන්නා වූ සිත උපදින්නේ. අනේ රූපේ දැන ගැනීම තමයි අපි පෙනීම දර්ශනය කියලා කියන්නේ. රූපං දස්සනත්ථය කියලා කියනවා. දස්සනත්ථෝ කියලා කියන එකද දර්ශනය කිරීම පිණිස හිත යොමු කරනවා. ඒ වගේම දර්ශනාර්ථය සිද්ධ කරනවා. පේනවා කියන බව සිද්ධ කරනවා කුමක් ඇති කල්හිද? හිත එතනට යොමු වන කල්හි. එතකොට ඒ හිතෙන් දැනගන්නේ මොකද්ද? මේ ඇහැටාවේ අම්මද තාත්තද ගෙවල් දොරවල්ද යාන වාහනද මේ ආකාර දෙවල් නෙමෙයි දැනගන්නේ. දැනගන්නේ එකම දෙයක්. දැනගන්නේ මොනවද? ඇහැට පැමිණුනේ, ඇහැටපත් උනේ වර්ණ සතහන් මාත්‍රයක් කියන එක දැනගන්නවා. පොදු වර්ණ සතහන් මාත්‍රයක් කියන එක දැනගන්නවා. එතකොට මෙන්න මේ දැනගැනීම පමණයි ඒ හිතින් කරන්නේ. එතනින් එහාට හිත හිත ඉන්න පුළුවන් කමක් නැත්තේ. විභංග ප්‍රකරණ ඥාන විභංගදී පිළිබඳව පැහැදිලි කරනවා. කිසිම දෙයක් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. අඤ්ඤත්‍ර අභිනිපාත මාත්‍ර. අභිනිපාත මාත්‍රයේ හැර කියලා. ඒ කියන්නේ ඇහැට ආපු වර්ණ සතහන් මාත්‍රයේ හැර වෙන කිසිම දෙයක් මේකෙන් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකට චක්කු විඥාන සිතෙන් දැනගන්නේ අර ඇහැට ආපු වර්ණ රූපේ විතරයි. දැන් ඕක තමයි පින්නතුනි රූපයේහි තිබෙන ඇත්ත. රූපයේහි තිබෙන යථාර්ථයේ රූපායතනයේ තිබෙන ඇත්ත තමයි ඔය ඇස සකස් වුණා නම් ඇහැට පතිත වෙන්න පුළුවන්කම තිබුණා. හිත යොමු වෙලා ඒ පතිත වුණ රූපය පිළිබඳව දැනගත්තා. දැන් මේවා වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ. වෙන් කරන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ දැන් චක්කු විඥාන සිත ඉපදුනේ නැත්තම් රූපය පිළිබඳව දැනගන්න බව පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. රූපය පිළිබඳව දැනගන්න බෑ නම් ඇහැ පිළිබඳව කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ තුන සංගතිය මේ තුන එකතුවක් වෙච්ච තැනක තමයි පෙනීම කියන දෙයක් හදන්නේ. ඒකට දැන් මෙතනදී ඇහැ උපදවන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටිකක් නිසා. අවිද්‍යා, කර්මය, තණ්හාව, ආහාර කියන මේ හේතු ටික නිසා. එතකොට ඇස නැමැති මේ ප්‍රසාද රූපය නැවත නැවත සකස් කරන බවක් තිබෙනවා නම් ප්‍රතිසන්දි විඥානයේ මේ මෞකසකට පත් වුණාට පස්සේ නැතිනම් මේ සිත මේ නාම රූප නැතිනම් මේ කය අසුරු කරගෙන පවතින තාක් එහි ආය සංස්කෘතිය ඇති තාක් එතන ඇහැ උපදවලා තිබෙනවා නම් ඒ ප්‍රසාද රූපේ නැවත නැවත උපදවනවා. එතකොට එතන ආහාරජ රූපයන්
නිසා ආහාරය නිසා උපදින රූපයන් නිසා එතන චක්කු ප්‍රසාදයේ සතර මහා ධාතු ඇසුරු කරගෙන ඒ උපවත් බව නැවත නැවත සකස් කරනවා. එතකොට මෙන්න මේ ධර්මයන්ගෙන් ආහාරය වෙනස් වුණොත් මේ පෙනීම නැති වෙලා යන්න පුළුවන්. කර්මය වෙනස් වුණොත් මේක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. තණ්හාව අවිද්‍යාව කියන කාරණා දෙක සහ කර්මය කියන මේ අවිද්‍යාව තණ්හා කර්ම කියන මේ තුනම එකට කතා කරන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යා තණ්හා කර්ම කියන තුනත් ආහාරය කියන දේ මේ කාරණා දෙකෙන්ම මොකක් මොකක් හරි වෙනස් වුණත් මේ ඇහැ පිළිබඳව නොපෙනී යෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ පේන්නේ නැති වෙනවා කියන තැනට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අද ඇහැ උපදිනවා නම් උපදින්නේ මෙන්න මේ වගේ ස්වභාවයකින්, මේ වගේ ලක්ෂණයකින්. එතකොට අද ඇස ඉපදුනේ යම් විදිහකට දේ විදිහට තමයි ඔබට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතුවට අපි ලෝක ජීවත් වෙනකොට අපි කල්පනා කරාට මේ එළියේ තියෙන රූප තමයි අපිට ඒ විදිහටම පේන්නේ කියලා අපි අද ඔය හිතින් දැනගන්න මට්ටමින් අපි මේ පිළිබඳව කල්පනා කළාට පින්නතුනේ අපි දැනගෙන තියෙන්නේ ඇසට පහළ වෙන වර්ණ සතහන සහ වර්ණ සතහන ගෝචර කරගන්න පුළුවන් ප්‍රසාදයට අනුරූපීව. ප්‍රසාදය වෙනස් වුණොත් පේන දේ වෙනස් වෙනවා. ප්‍රසාදය වෙනස් වුණොත් පෙනෙන දේ වෙනස් වෙනවා. එතකොට ප්‍රසාද රූපය කර්මයෙන් නිසා වෙනස් වුණොත් යම් විදිහකින් ඔබට පේන විදිහ වෙනස් වෙනවා. අර මිලක්ක තිස්ස කතාවේදී වෙනස් වුණේ. එතකොට මහා පුණ්‍යකාමී කෙනෙකුට දෙව්ලොවට යන්න පුළුවන්කම තිබුණොත් එහෙම මේ ජීවත් වෙනකොටම ඒ යනකොට යාගේ ප්‍රසාද රූප වෙනස් වෙනවා. එතකොට මේ ප්‍රසාද රූපේ වෙනස් වෙනකොට යාගේ කර්මය නිසා වෙනස් වෙනකොට එයාට පේන ලෝකය වෙනස් වෙනවා. එනිසා දැන් අපිට පේන ලෝකෙමයි තව කෙනෙකුට පේන්නේ කියන එක අපි කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි පොදු ප්‍රඥප්තියෙන් මේව හඳුනාගෙන හිටියට කෙනකෙනාට පේන පෙනීම වෙනස් වෙන්න පුළුවන්. මොකද කෙනකෙනාගේ ඇහැ වෙනස් වෙනකොට. කෙනකෙනාගේ ඇහැ වෙනස් වෙනකොට කෙනකෙනාට පේන විදිහ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ දැන් යම් දරපන තලයක් කණ්ණාඩියකින් පේන්නේ එකම රූප නෙමෙයි කියලා. ඒ කියන්නේ දැන් කණ්ණාඩි පහක් ගත්තොත් මේ කණ්ණාඩි පහට එකම වස්තුවේ ප්‍රතිබිම්බය වැටෙන විදිහක් තිබුණොත් එහෙම ඒ විදිහ පස් ආකාරයකට දකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා කණ්ණාඩි පහකින් ඔයගොල්ලෝගේ මූණ බැලුවොත් පස් ආකාරයකට මූණ දකින්න පුළුවන්. මොකද එකකින් පොඩ්ඩක් දිගට එකකින් පොඩ්ඩක් පළලට පේනවා. වෙනස්ව ගිහිල්ලා පොඩ්ඩක් පොඩ්ඩක් වෙනස්ව පේනවා. එතකොට දැන් කොයි මූණද හරිම මූණ? අපිට කොයි මූණද හරිම මූණ කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි හැමදාම දකින්නේ අර පෙන්වන ප්‍රතිබිම්බයක් නිසා. එතකොට දැන් මේ වෙනස් බව ඇති උනේ මොකක් නිසාද? වෙනස් බව ඇති උනේ අර දර්පණ තලය, කණ්ණාඩිය පතිත කරගන්නේ තලය වෙනස් වෙනකොට, සුළු සුළු වශයෙන් වෙනස් වෙනකොට ඒකට පතිත වෙන ඡායාව වෙනස් විදිහට පේනවා. අන්න ඒ දෙයම තමයි ප්‍රසාදයේ පැත්තෙත් තියෙන්නේ. ප්‍රසාදයේ වෙනස් වෙනකොට, ප්‍රසාදයේ වෙනස් ස්වරූපයන්ට පත් වෙනකොට වෙනස් දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙකුට මීට වඩා චක්ෂුෂය ප්‍රසාද රූප දියුණු මට්ටමකටපත් වෙනවා. නැතිනම් මීට වඩා සියුම් වුණොත් එයාට මේ පරිසර පද්ධති අසුරු කරගෙන තියෙන සාරණ දුර්වර්ණ තවත් වෙනත් රූප දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව තමයි අපි රූප දකිනවා කියලා අපි ඔක්කොම එළිය පැත්තේ තියෙන දේ ඒ විදිහටම පේනවා කියලා කිව්වට ඔබට පෙනෙන පෙනීම එක්තරා පෙනීමක් විතරයි. ඒක ඔබට සාධාරණ ඔබ සිද්ධ කරපු කර්මප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් මිසක ඔබට බෑ එළියේ තිබෙන වස්තුව හරියටම ඒ තියෙන විදිහමයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ප්‍රසාදයේ වෙනස් වෙනකොට ඒක යාට පේන විදිහ ඇත්ත වෙලා. ඒක යාට පේන විදිහ ඇත්ත වෙලා. ඒ නිසා මේ ධර්මයන්ගේ තිබෙන අනාත්ම ලක්ෂණයක්, මේ ධර්මයන්ගේ තිබෙන ස්වාධීන භාවයක්, ඒ දෙයට අදාළ වූ අනන්‍යෝදයක්. එතකොට මේ ඇහැ හැදුවේ අර විදිහේ හේතු ටිකකින් නම් ඒ ඇහැට පතිත වෙන රූපය පතිත කරගන්න පුළුවන්කම තිබුණේ මේ හේතු ටික නිසා ඇහැ හැදපු කම. ඒ නිසා ඇසටත් හේතුව වගේම රූපෙට හේතු ටික විදිහටත් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටික දක්වනවා. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා තමයි රූපයක් ඉපදුනේ. මේ දේවල් වෙනස් වෙනකොට මේක මේව බිඳිලා යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ප්‍රසාදයේ යම් ආය සංතතියක් තිබෙනවා නම් ඒ ආය සංතතිය පැවතේ නිරුද්ධ වෙනවා. එතකොට රූපේ යම් ආය සංතතියක් තිබෙනවා නම් ආය සංතතිය පැවත නිරුද්ධ වෙනවා. එතකොට චක්කු විඥාණයට පමණක් මෙතනදී පැවතී සිටින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. යම් වෙලාවක රූපේ නිරුද්ධ නම් රූපේ නිරුද්ධ වෙන කල්හි ඇසේ පැවැත්මක් ගැන කතා කරන්න බෑ.
ඇහැ නිරුද්ධ නම් රූපේහි පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපිට පේනවා චක්කු විඥාණය පවතින්න පුළුවන්කම තියෙන්නේ චක්කු විඥාණය තිබෙන්නෙම ඇස සහ රූපය විද්‍යමාන වන කල. ඇසට රූපය පතිත වෙන කල්හි තමයි චක්කු විඥාණය උපදින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඇහැ රූප දෙකෙන් එකක් හරි නැති වුණොත් චක්කු විඥාණයට පවතින්න පුළුවන්කමක් නැත්තේ නෑ. මොහොතින් මොහොත ඇහැට රූප වර්ණ සටහන් එනවා කියලා කියන්නේ ඒ දැනගනු ලබන සිත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. මේ නිසා විඥානයත් අනාත්මයි කියලා දේශනා කරනවා. අර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය නිසා ඒ දැනගනු ලබන විඥානයත් අනිත්‍යයි කියන එක. දැන් ගඩොල් ගොඩක් වැහෙන්න ඇඳපු චිත්‍රයක් කොයි. එතකොට මේ චිත්‍රය විතරක් කෙලින් තියෙන දෙයක් කියලා ගඩොල් ගොඩ කියන දේ එකට එකට සම්බන්ධයක් නැති දෙයක්. ගඩොල් ගොඩ ටික අයින් කළොත් චිත්‍රය විතරක් එහෙම තියෙනවා කියන එක යුතු නැහැ. ගඩොල් ගොඩක් නිසා දැන් යම් චිත්‍රයක් ඇඳලා තියෙනවා කවුරු හරි කියනවා නම් ගඩොල් ගොඩ ගලවලා දැම්මහම චිත්‍රය එතන තියන්න පුළුවන් කියලා ඒක යුතු නැහැ. ඒක විද්‍යමාන එහෙම වෙන්නේ නැහැ. අසම්භවයයි. අන්න ඒ වගේ තමයි චක්කු විඥානය කියන දේ පැවතිලා තියෙන හැම වෙලාවකදීම පුරේ ජාත වුණ ඇස සහ රූපය කියන මේ ධර්මතා දෙකක් ඇති කල්ලි. එතකොට මේ ධර්මය නොපවතිනකොට චක්කු විඥානය පවතිනවා කියලා කොතනකදීවත් කාටවත් කොයි ආකාරයෙන්වත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒකයි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිශේෂා නිරුජ්ජේය. සියල්ලෙන් සියල්ල සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල අපරිශේෂා නිරුජ්ජේය. ශේෂයක්වත් නැතුව ඒක පොඩි දෙයක්වත් ඉතුරු වෙන්නේ නැතුව අපරිශේෂා නිරුජ්ජේය. මේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙනකොට අපිනුකෝ චක්කු විඥානම් පඤ්ඤායේ තහති. චක්කු විඥානයේ පැනවීමක් පේනවද කියලා. චක්කු විඥානයේ පැනවීම කරන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට සබ්බේන සබ්බං සබ්බතහ සබ්බං. සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙනවා. ඇයි? ඇසේ ස්වභාවය තමයි අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. පෙර නොවි හට ගන්නවා හුත්වා වි න භවිස්සති. අනාගතේත නොපවත නිරුද්ධ වෙනවා. අහුත්වා සම්භූතං පෙර නොවි හට ගන්නවා හුත්වා වර්තමානයේ හටගෙන වි න භවිස්සති. අනාගතේට තියන්නේ ඒක තමයි ඇසේ තියෙන ස්වභාවය. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒකයි අපරිශේෂා නිරුද්ධිති කියලා කිව්වේ. ශේෂයක්වත් තියෙන්නේ නැතුව ශේෂයක්වත් තියෙන්නේ නැතුව ඒ ධර්මයේ නිරුද්ධ වෙනවා. එතකොට ශේෂයක්වත් නැතිව ඒ ධර්මයේ නිරුද්ධ වෙනවා නම් ඒ පණවන්නට පුළුවන් කමක් කිසිම කලෙක පුළුවන් කමක් නැත්තේ. ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන දෙයක්. එතකොට දැන් ඇසටපත් වුණ රූපය කියන දේ සහ ඒ රූපය ගෝචර කරගත්ත ඇහැ කියන දේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන දේවල්. ඒකයි අහුත්වා සම්භූතං කියලා කිව්වේ. හුත්වා නභවිස්සති කියලා කිව්වේ. එතකොට ඒ දේවල් පෙර තිබිලා හටගත්ත නෙමෙයි. දැන් ඔබට පේන වර්ණ සතහන ඇහැට එන පාට ටික ඒක මේ කලින් තිබිලා හටගත්ත දෙයක් එහෙම නෙමෙයි. මීට කලින් තිබිලා ඔබ ළඟට ආපු දෙයක් එහෙම නෙමෙයි. මේක මේ මොහොතේ ඇහැට එන වර්ණ සතහන. එතකොට මේ වර්ණ සතහන ගෝචර කරගන්න ප්‍රසාදේ මීට කලින් තිබ්බ නෙමෙයි. මොකද ප්‍රසාදේ ගැන දැනගන්න පුළුවන්කම තිබෙන්නේ මේකට වර්ණ සතහනක් පැමිණීම සහ හිත යොමු වීම මත. එතකොට මේ ප්‍රසාදයට වර්ණ රූපය පතිත වීම සිද්ධ වෙනවා. එතකොට මේ දෙක එකට සිදුවන දෙයක්. ඇස ඇතිකල්හි රූපය, රූපය ඇතිකල්හි ඇස. ඇහැ නැත්තම් රූපේ නැහැ, රූපේ නැත්තම් ඇහැ නැහැ. මේක බොහෝම සියුම් කාරණාවක්. මේ මේ මේක දකින්න එපා වින්නතුනේ. මේ කියන්නේ බාහිර භෞතික ලෝකය පිළිබඳ විවරණයක් කියලා. මේ කරන්නේ ලෝකය පිළිබඳ විවරණයක් නෙමෙයි. මේ කරන්නේ එළියේ තියෙන භෞතික වස්තු නෑ කියලා නෙමෙයි. මේ කියන්නේ සතර මහා ධාතුව නෑ, ඒක බොරුවක් කියන එක එහෙම නෙමෙයි. මේ මේ භෞතිකයේ දේ පිළිබඳව නෙමෙයි විකල්පන කරන්නේ. භෞතිකය තිබෙනවා කියලා අපිට හමුවන තැනක අපි ඒක ගොඩනගා ගන්න ඇහැට පෙනෙන රූපය ළඟ නම් අන්නේ රූපයේහි ස්වභාවය තමයි ඇහැට ඒක පේන්න පුළුවන්කම තිබුණේ වර්ණ සටහනක් විදිහට. ඒ පෙනුණු වර්ණ රූපය කලින් තිබිලා එන එකක් නෙමෙයි, මේ මොහොතේ එන එකක්. ඒ ගෝචර කරගනු ලබන ප්‍රසාදය ඒ මොහොතේ හටගත් එකක් මිසක කලින් තිබිලා ආපු එකක් නෙමෙයි කියන්නේ. එතකොට මේ වර්ණ රූපයත් ඇහත් පෙර නොතිබී හටගන්න දේවල්.
ඒකයි රූපයත් ඇසත් පෙර නොතිබී හටගත්ත කියලා කියන්නේ. ඉතුරු නැතුව නැති වෙලා යනවා. අය මෙතනින් පස්සේ තියෙනව නෙමෙයි. දැන් මේ මොහොතේ ආපු වර්ණ සටහන ඔබට බෑ ඊළඟ මොහොතේ දකින්න. ඊළඟ තප්පරේ දකින්න. ඊළඟ පැයේ දකින්න. ඊළඟ දවසේ දකින්න. තව අවුරුද්දකින් දකින්න. අනාගතයේට ඒක දකින්න පුළුවන් කමක් නැහැ. මම මෙහෙම කිව්වොත් මේ තප්පරේ ආයේ කවදාවත් එයිද කියලා හිතුවොත් ඔබ ඔබට පුළුවන් මේ තප්පරේ නැවත ගන්න. මේ තප්පරේ නැවත එයි කියලා හිතනවාද? වැය වුණු තප්පරේ නැවත කවදාවත් එන්නේ නැහැ කියලා අපි දන්නවා. අන්න ඒ වගේ තමයි රූපය වැය වුණු රූපේ නැවත කවදාවත් උපදින්නේ නැහැ. ආපහු ඇහැට අලුතෙන් වර්ණ සටහනක් එයි. හැබැයි කලින් එක නෙමෙයි අලුතෙන් හටගත්ත වර්ණ සටහනක්. ඇසට ඒක ගෝචර වුණේ අලුතෙන්. ඒ පිළිබඳව දැනගත්ත අලුතෙන් අලුතෙන් උපදුන චක්කු විඥානයක්. හැබැයි කලින් චක්කු විඥාන සිත නෙමෙයි. අලුතෙන් හටගත්ත දෙයක්. අර හේතු ටික නිසා ඉපදුන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මේ සිදුවන හට ගැනීමක් සහ බැහැවීමක් කියන මේ සංකත ලක්ෂණයක් තිබෙනවා. මේ සංකත ලක්ෂණයක් මේ විදිහට තිබෙන තැනක අපි හැම වෙලාවකදීම කර්ම විඥාණයෙන් නැතිනම් කර්ම මනෝ විඥාණය මගින් අපි සිතෙන් සකස් කරගන්නව දෙයක් මොකද්ද? අපි අර සංකතය අභිසංස්කරණය කරනවා. කොහොමද? කලින් දැකපු දේම තරම තියෙනවා. එනිසා අපිට එක දිගට තියෙන රූප දැන් දකින්න පුළුවන්කම තියෙනවා. එක දිගට තියෙන රූප දැන් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ රූපය එක දිගට තියෙනවා කියලා දැන් අපි හිතනවා. ඒ වගේම එක දිගට තියෙන ශබ්ද අපිට අහන්න පුළුවන්කම තියෙනවා. ඊයේ දැකපු දේවල් අද දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? අලුතෙන්ම රූපයක් ඇහැට පේනකොට අපි සිතින් දැනගන්නවා පෙර තිබුණු දෙයක් කියලා. ඒක තමයි අපි සිදු කරන දේ බවට පත් වෙන්නේ. ඒකට මෙන්න මේ විදිහට අපි කල්පනා අවිද්‍යාවෙන් නොදන්නාකම නිසා. ඒ කියන්නේ දැන් අර අවිද්‍යාව කියන්නේම දුක්ඛ ලක්ෂණය නොදන්නාකම. චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. දුක්ඛේ අඥානම් පළවෙනිම කාරණාව ගත්තා. දුක දන්නේ නැහැ. සංකත දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ මේ ආයතන ධර්මයන්ගේ සිද්ධ වෙන මේ සංකත දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. එරවට මේ සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව දන්නේ නැති නිසා මොකද කරන්නේ? අර දේ කෙනෙක් දෙයක් පුද්ගලයෙක් හැටියට කල්පනා කරනවා. ඒ නිසා ආදා අපිට එකම රූපය දකින්න පුළුවන් කම ලැබිලා තියෙනවා පුද්ගලයෝ ජීවත් වෙන අය විදිහට. එකම රූපය පිළිබඳව අපි කල්පනා කරනවා එක දිගට තියෙන දේවල් හැටියට. දැන් ඔන්න ඔයක ඇතුලේ තමයි ලෝකය අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකේ නිර්මාණය වෙලා තියෙන ඕක ඇතුළේ එක දිගට තියෙන දේවල් ඇතුළේ. එනිසා ඔබ ඊයේ ඔබට කල්පනා කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ලෝකය ඔබට තියෙන නිසා. තියෙන නිසා කියලා කියන්නේ ඇහැට ආපු රූපය එළියේ තියනවා කියලා ඔබ කල්පනා කරලා ඒක ඉතුරු කරලා තියෙන නිසා, ඒ නිමිති තබලා තිබෙන නිසා ඔබට ඕනෑ තරම් කාලයක් ඒ දේවල් මත ලෝකේ නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. අදට විතරක් නෙමෙයි හෙටටත් පුළුවන් අනිද්දාටත් පුළුවන්. දැන් ඔබට අද පොඩි කාලේ ඉඳලා ඔබ දැකපු ලෝකෙ තියෙනවා. ඔබ හිතනවා ලෝක ඔබ නැතත් ලෝකෙ තියෙනවා කියලා. අපි නැතත් මේ ලෝකෙ තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විවරණය කළේ අපි නැතත් තියෙන ලෝකය ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව දේශනා කළේ වෙනස් ස්වරූපයකින්. ඒකින් තර්ක කරන්න යන්න දයක් නෙමෙයි. භෞතිකයේ තියනවද නැද්ද කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ විවරණය කරන්න ගියේ නැහැ. සම්මුතියට අදාළ දේවල් වලදී බුදුරජාණන් වහන්සේ සම්මුතිය තුළ ඒ භාවිත කළා. හැබැයි නිර්වාණයට අදාළව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවට අදාළව අපිට දේශනා කරනකොට, මාර්ගය දේශනා කරනකොට සහ ඵලය ගැන කතා කරනකොට ඒ භෞතික ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව කතා කරන්න ගියේ නැහැ. තියනවද නැද්ද කියන එක ගැන විවරණය කරන්න ගියේ නැහැ. දේශනා කළේ කොහොමද? මෙන්න මෙබඳු ධර්මතා ටිකක් ඇති කල්හි හටගත්තා, ඒ ටික නැති වෙනකොට නැතුව යනවා. මේකයි විවරණය කරේ. එතකොට අපිට පේනවා ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම ටික ඇති වුණා. මේ ධර්මතා ටිකේ නිමිති ඉතුරු වුණොත්, නිරුද්ධ වුණ රූපේ නිමිති ඉතුරු වුණොත් තියනවා කියලා, ඇස පිළිබඳව සහ සිත පිළිබඳව නිමිති ඉතුරු වුණොත්, කර්ම විඥාණයට රූපය ඇසුරු වෙනවා නම්, ඒ කියන්නේ මොකද්ද? ඔබේ හිතට අර ආපු වර්ණ සටහන ගැන ඔබ දැනගත්ත දේවල් එළියේ තියෙනවා කියන නිමිති ටික ඔබට ඉතුරු වෙනවා නම්, ඔබට දැකපු දේවල් ගැන ඕන තරම් දැන් කල්පනා කරන්න පුළුවන් ඒ ඔස්සේ ගොඩනැගිලා තියෙන මොකද්ද? ලෝකය තියෙනවා කියලා අපි
හැඟීමක් උපදවගෙන තියෙනවා අපි සංකල්පමේ වශයෙන් ඒ තුළ හැසිරෙනවා ඒ නිසා තමයි විඥාණය ඇස ඇසුරු කරනවා නම් රූපය ඇසුරු කරනවා නම් චක්කු විඥාණය ඇසුරු කරනවා නම් අන්න ඒ පුද්ගලයාට ලෝකය තියෙනවා ඒ කෙනාට ලෝක ප්‍රඥප්තිය තියෙනවා විඥාණය ඇස ඇසුරු කරනවා නම් රූපය ඇසුරු කරනවා නම් චක්කු විඥාණය ඇසුරු කරනවා නම් ඒ කෙනාට ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය තියෙනවා එතකොට විඥාණය කර්ම විඥාණය ඇස ඇසුරු කරන්නේ නැත්නම් රූපය ඇසුරු කරන්නේ නැත්නම් චක්කු විඥාණය ඇසුරු කරන්නේ නැත්නම් එයාට ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් නැහැ ලෝකේ පණවන්න පුළුවන් කමකුත් නැහැ ලෝක ප්‍රඥප්තියක් නැහැ ලෝකේ පිළිබඳ පැනවීමකුත් නැහැ එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය පිළිබඳව සිද්ධ වෙන මේ ධර්මය බුදු පියාණන් අපිට පෙන්වලා දුන්නේ යථාර්ථය එතකොට ලෝකය පිළිබඳව අපිට පෙන්වලා දුන්නේ කොහොමද අර ධර්මතාත්මක පිළිබඳව යම් කෙනෙකුට නිමිති තියනවා නම් එයාට ලෝකයේ තියෙනවා ඒ ධර්මතාත්මකයේ Nirodha පිළිබඳව අවබෝධ කරගෙන තියනවා නම් හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය අවබෝධ කරගෙන තිබෙනවා නම් අන්න කෙනා ලෝක Nirodha පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක් ලෝකය නිරුද්ධ කරපු කෙනෙක් එයාට දැන් ලෝකය පිළිබඳව කල්පනා කරලා ලෝකය පිළිබඳව හිතලා ඒ පැත්තට යන්න හේතු නැහැ ඒ ලෝකයේ පිළිබඳ කල්පනා කරලා ලෝකයේ පිළිබඳව හිතලා ඒ පැත්තට යන්න හේතු නැහැ කියලා කියන්නේ. ඒ යන්න හේතු නැහැ කියලා කියන්නේ පින්නතුනේ. ඒ කෙනාට කර්ම සහ කෙලෙස් වශයෙන් හදාගන්න පදනමක් නැතිකම නිසා. ඇහැ පැත්තේ නිමිති තිබ්බොත්, කන පැත්තේ නිමිති තිබුණොත්, දිව පැත්තේ, කය පැත්තේ, මනස පැත්තේ නිමිති තිබුණොත් තමයි ඒ කෙනාට ඒ පැත්තට යන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකයේ කියන දේ ගොඩනැගිලා තියෙන්නේ. හැබැයි ඒ ධර්මතාවාදිකේ Nirodha සාක්ෂාත් කරනවා නම් අර ලෝකය කියලා පනවගත්ත ලෝකයේ ගොඩනගා ගන්න තැන එයාට පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් විඥානයේහි තිබෙන අනාත්ම භාවය පිළිබඳව කතා කරන්නේ කුමක් මතද? ඒ විඥානය යම්කිසි දෙයක් මතනම් හටගෙන තියෙන යම්කිසි ධර්මතාවාදිකක් නිසානම් හටගෙන තියෙන. ඇස රූපය ස්පර්ශය වේදනාව සංඥාව සංස්කාරය කියන නාම රූප ධර්මයක් නිසානම් ඇහැ කියන දේ උපදින්නේ ඇහැ ඇස රූපයන්ගේ Nirodhayen ස්පර්ශයේ Nirodhayen වේදනා සංඥා සංස්කාරයන්ගේ Nirodhayen විඥානයේ පැනවීමක් මොන මොහොතකවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ විඥානයේ නිරුද්ධ වෙනවා විඥානයේ නිරුද්ධ වෙනවා ඒ කියන්නේ විඥානයේ පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ විඥානයත් හටගෙන නැති වෙනවා අර ධර්මතාව ටික තිබුණොත් විතරනම් ඒක හටගන්නේ. ඒ ධර්මතාව ටික නැති වෙනකොට නැති වෙලා යනවා නම්. එහෙනම් මේ විඥාණය මම කියන්න සුදුසුද? එහෙනම් මම ඉපදිලා මැරිලා. චක්කු විඥාණය ඉපදිලා නැති වෙනකොට. එනිසා ඒක මම කියන්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒක මගේ ආත්මය වශයෙන් ගන්නට සුදුසු දෙයක් නෙමෙයි. ඇයි? එය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන සංකත ලක්ෂණයෙන් යුක්ත දෙයක්. යම් තැනකේ සංකත ලක්ෂණයෙන් යුතුයනම් සංකත ලක්ෂණයෙන් යුක්තනම් ඒ තැන පණවන්නට පුළුවන් කමක් නැහැ සත්වයේක්ක පුද්ගලයේක්ක ආත්මයක්ක කියලා පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ මේ විදිහට තමයි විඥානයේ හිටිබෙන අනාත්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ විදිහටම මේ කන පිළිබඳව නාසය පිළිබඳව ඒ වගේම ජීවහාව පිළිබඳව ජීවහාව සෝපටිච්ච රස්සේ චුප්පජ්ජති ජීවහා විඥානං කියලා මේ ආකාරයට දේශනා කරනවා. ඒ වගේම මනංචාවසෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං මනසත් ධර්මාරම්මන පිටා. මනසත් ධර්මයොත් නිසා උපජ්ජති මනෝ විඥානං මනෝ විඥානය උපදිනවා. එතකොට යම් ඒ හේතු හා ප්‍රත්‍යයන්ගේ මනෝ විඥානය උපදුනා නම් ඒ හේතු සහ ප්‍රත්‍ය ධර්මයන්ගේ Nirodhayen සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිශේෂා නිරුජ්ජේය. මනසින් අරමුණක් පිළිබඳව සිහිපත් කරලා මනෝ විඥානය උපදිනවා නම් ඒ මනස සහ ඒ සිහිපත් කර මනස සහ ඒ අරමුණ නිරුද්ධ වෙනකොට සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සියලු අයුරෙන් ඒක නිරුද්ධ වෙනවා නම් මනෝ විඥානය නিত্যව පවතිනවා කියලා කියන්න මනෝ ඒ නිසා උපදුණු මනෝ විඥානය පවතිනවා කියන්න පුළුවන් බෑ. එනිසා මනෝවිඥාණය නැති වෙනවා. එතකොට මනෝවිඥාණය පුද්ගලයෙක්ගේ නෙමෙයි. මනෝවිඥාණය පුද්ගලයෙක් හදපු දෙයක් නෙමෙයි. මනෝවිඥාණය හේතු නිසා හටගත්තු දෙයක්. මනෝවිඥාණය හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මේ
උදායී සූත්‍රයේ තුලදී මේ ධර්මතාවට කියන තිනම් මේ ආයතන ධර්මතාවයන් නිසා මේදී අනාත්ම වෙන්නේ කොහොමද? විඥානේ අනාත්ම වෙන්නේ කොහොමද කියලා ආනන්ද තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතනදී උදාහරණයක් දක්වනවා. බොහොම ප්‍රසිද්ධ පැහැදිලි උදාහරණයක්. සේතාපි අවසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේති. හරය හොයාගෙන යන හරයෙන් අරටුවෙන් ප්‍රයෝජනයක් තියෙන මේ මිනිස්සෙක් පොරවක් අරගෙන මේ එක වනයකට පිවිසෙනවා. එතකොට මේ කෙසෙල් වනයකට පිවිසිලා මහ ලොකු කෙසෙල් කඳන් ටික කෙසෙල් කඳන් තියෙන ගස් බලලා මේ කෙසෙල් කඳන් ටික කපලා මේකේ මුලින් සිඳ දමලා මේ පතුරු ගලවන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අගමුල කපලා පතුරු ගලවන්නට පටන් ගන්නවා. එතකොට පතුරු ගලවගෙන ගලවගෙන යනකොට මෙයාට සෝ තත්ත පෙග්ගොම්පි නාදිගච්චෙය. එතකොට ඒ කෙනාට එතනදී මේ එළයවත් ලැබෙන්නේ නැහැ. කුතෝ සාරං අරටුවක් කොහෙන් හම්බෙන්නද? එයාට එළයක්වත් ලැබෙන්නේ නැතුව සාරය කොහෙන් ලැබෙන්නද? ඒව මේකව අවසෝ බික්කු මේ විදිහට මේ ශාසනය කෙනා චක්සු පස්සායතනේසු ස්පර්ශ ආයතන 6 කෙරෙහි මේව අත්තානං නාත්තනියං සමනුපස්සති. තමාව දකින්නේ නැහැ. තමා අයද්දයක් දකින්නෙත් නැහැ. ආත්ම හෝ ආත්මීය දේවල් දකින්නේ නැහැ. තමා හෝ තමා අයත් දේවල් දකින්නේ නැහැ. සෝ ඒවං අසමනුපස්සන්තෝ නකින්චි ලෝකේ උපාදීයති. ඒ විදිහට තමා හෝ තමා අයත් දෙයක් ලෝකේ නැහැ කියලා දකිනකොට ඒ පුද්ගලයා නකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. අනුපාදියං න පරිපස්සති. උපාදාන වශයෙන් ගන්න නැති වෙනකොට පරිපස්සනාවක් නැහැ. තැවෙන්න කරුණු නැහැ. එතකොට අපරිතස්සං පච්චන්තං චේව පරිනිබ්බායති. එතකොට ඒ විදිහේ පරිතස්සනාවක් නැති කෙනා, තැටි ගැනීමක් නැති කෙනා මොකද කරන්නේ? පරිතස්සනා නැති කෙනා පච්චන්තං චේව පරිනිබ්බායති. දැන් යාට ලෝකෙ තුල අර දුක පැමිණෙන මූලයක් නැහැ. පැවෙන්න බියටපත් වන්න කාරණාවක් ඇත්තේ නැහැ. එතකොට ඒ දේවල් නැති වෙනකොට ඒ කෙනා පච්චන්තං චේව පරිනිබ්බායති. තමා තුලම පරිණිවීමට ලක් වෙනවා. කෙලස් පරිණිම්බායති. කෙලස් පරිණිවෙනවා. කෙලස් ටික හාත්පස නැතිවීමට යනවා. කොහොමද? කීනා ජාති. ජාතිය ක්ෂය වුණා. උපදින්නේ නැහැ. වසිතම් බ්‍රහ්මචර්යං. බ්‍රහ්මචර්යාව වැස නිම කරලා ඉවරයි. හැමදාම සිල් රකින්න ඕන ශාසනයක් නෙමෙයිනේ මේ ශාසනය. වසිතම් බ්‍රහ්මචර්යං. බ්‍රහ්මචර්යාව වැසලා ඉවරයි. බ්‍රහ්මචර්යාව රකලා ඉවරයි. කතං කරණීම. කල යුත්ත කළ. නාපරං ඉත්තත් හයාති. මත්තේහි කල යුත්තක් නැහැ. එතකොට දැන් එකෙන් කියන්නේ දැන් වසිතම් බ්‍රහ්මචර්යයන් කියලා දැන් ඊට පස්සේ ආය බ්‍රහ්මචාරී වෙනවා කියන එක නෙමෙයි. වසිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ බ්‍රහ්මචර්යාව වැස නිමෙව්වා. ඒ කියන්නේ යමක් සඳහා නම් අපි මේ ශාසනයට ඇතුළත් වෙන්නේ. යමක් සඳහා නම් අපි උත්සාහවත් වෙන්නේ. අන්න එය නිම කරා දැන්. එතකොට ඒ අර්ථය ලබා ගත්තා. නැවත ආපහු අරහෙට යන්න නොසුදුසු. ඊට පස්සේ ආය නැවත අර අතහැරපු දේවල් පසුපස්සේ යන්න නොසුදුසුයි. එතකොට ඒකට කිසිම සුදුසු බවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒකේන තමා තුළ පිරිනිවුණු කෙනෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. නාපරං ඉස්සත් ආයාති මත්තේහි නැවත කිසිවක් නැහැ කියන එක. එතකොට මෙන්න මේ විදිහට අපිට නිවෙන්න පුළුවන්කම තියෙන කුමක් පිළිබඳවද? චක්සු පස්සායතනේසු නේව අත්තානං නාතනිය. තමා හෝ තමා අයිති දෙයක් හෝ නොදකිනකොට. තමා හෝ තමා අයිති දෙයක් පිළිබඳව නොදකිනකොට. ස්පර්ශ ආයතන 6 තමා හෝ තමා අයිති දේවල් පිළිබඳව කිසිවක් නැහැයි කියලා අපිට දැනගන්න පුළුවන්කම තිබෙන්නේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව මන යථාභූත දැක්මක් උපදවගත්ත කෙනෙකුට විතරයි. කොයි විදිහටද? සංකත විපරිණාම ලක්ෂණයන්ගේ දුක විදිහට ඒ ධර්මය තේරුම් ගත්තොත් හේතු නිසා සකස් වෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දුක විදිහට ඒ ධර්මය තේරුම් ගත්තොත් ඒ දුක විදිහට ඒ ධර්මය තේරුම් ගත්ත කෙනාට තමයි ලෝකේ මෙබඳු ආකාරයේ නිවීමකට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ තේරුම් ගැනීම තුළ තමයි ලෝකේ කිසිවක් පණවන්නට පුළුවන් කමක් නැත්තේ. කිසිම දෙයක් ලෝකයේ තුල පණවන්නට පුළුවන් කමක් නැත්තේ. ලෝකේ මෙන්න මේ දේවල් තියෙනවා කියලා ලෝකේ පණවන්නට නිමිති අනුනිමිති වශයෙන් දේවල් පණවන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ ඒකේන නිවුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා.
මේ උදායි සූත්‍රයේ තුලින් අපිට විමසා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා යම් තැනක දුක්ඛ ආර්ය සත්‍යයට අයිති මේ සංකත ලක්ෂණය තිබෙනවා නම් දුක්ඛ ආර්ය සත්‍යයට අයිති මේ සංකත දුක්ඛ ලක්ෂණය යම් තැනක තිබෙනවා නම් ඒ සංකත දුක්ඛ ලක්ෂණය හිමි සෑම තැනකම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි එතකොට ඒක අතහරින්නට පුළුවන් කිසිම දෙයක් නැත්තේ ස්පර්ශ ආයතන 6ම ස්වභාවය මේකයි ස්පර්ශ ආයතන 6ම ස්වභාවය මේකයි ඒ නිසා ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ ඇස රූප ආදී ධර්මය අනිත්‍ය නම් චක්කු විඥානය අනාත්ම වෙනවා කන සද්ද ආදී ධර්මයන් අනිත්‍ය නම් සෝත විඥානය අනාත්මයි මේ විදිහට හේතු ධර්මයන්ගෙන් ඉපදුණු ප්‍රතිඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ ධර්මය අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්තයි එනිසා අනාත්ම බව තමයි අපිට මේ තුලින් ප්‍රකට කරගත යුත්තේ එනිසා අද දවසේදී ඔබ විසින් කළ යුතු දේ බවට පත්වන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව යථාභූත දර්ශනයක් උපදෝ ගැනීම තමා හෝ තමා වශයෙන් ගත යුත්තක් නැහැ කියන ඥාණය ඇති වෙනකම් ඒ නුවණ ඔබ තුල විද්‍යමාන වෙනකම් ඔබ මේ පිළිබඳව විමසීම කළ යුතුයි අනුපස්සනාවක් විදිහට අපි ඒකට කියන අනත්තානුපස්සනා කියලා. අපි ඒකට කියන අනිච්චානුපස්සනා කියලා. අපි ඒක නැවත 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 සිතින් මෙනෙහි කරමින් ඒ පිළිබඳව මානසිකාර පැවැත්වීමක් කිරීම. එතකොට ඒ අනුපස්සනාව තමයි අපි ජීවිතයේ තුල භාවිත කළ යුතු දේ බවට පත්න්නේ. අපි සීල ප්‍රතිපදාවක් තුල හික්මිය යුතුයි. ඒ වගේම සමාධියට අනුරූප වන කර්මස්ථානයන් අපි අසුරු කළ යුතුයි. ඒ වගේම විපස්සනාව පැත්තෙන් ගත්තොත් අපි නුවණ පැවැත්වීම වශයෙන් ගත්තොත් මේ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගත යුතුයි අනාත්ම ලක්ෂණය පිළිබඳව අපි අවබෝධ කළ යුතුයි එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණය අනුපස්සනාවන් විදිහට භාවිත කරනකොට නැවත 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 මේ ධර්මයන් පිළිබඳව අපි හිත භාවිත කරනවා කියනකොට ඔබ නුවණ පැවැත්විය යුත්තේ වෙන කොහෙතවත් නෙමෙයි ඔබ නුවණ පැවැත්විය යුත්තේ බාහිර රූපයන් පිළිබඳව එකින් එකට අරගෙන කල්පනා කරන තැන් වලට ගිහිල්ලා නෙමෙයි. ඔබ නුවණ පැවැත්විය යුත්තේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව. ස්පර්ශ ආයතන 6. ස්පර්ශ ආයතන 6 පිළිබඳව ඔබ සිහිපත් කරනකොට ඔබ මුළු ලෝකයම සිහිපත් කරන්න පටන් අරගෙන ඉවරයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඔය ටික තමයි බාහිර ආයතන ගෝචර වෙන ගෝචර ආයතන විදිහට. එතකොට දැන් ඇහැට ඇස පිරිසිඳ දකින්නකොට ඇහැ පිළිබඳව ඔබ නුවණින් කල්පනා කරනකොට රූපය පිළිබඳව නුවණින් කල්පනා කරනකොට ඔබට පේනවා මේ ධර්මය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක. එතකොට ඔබට මේ දැක්ම උපදිනකොට ඔබේ හිත පිළිබඳව මේ මානසිකාර්යය තුළ දෙපැත්තකින් පේන්නට ඕනේ. ඒ තමයි මේ ධර්මතා විදිහට පවතින ටික සහ අපි කර්ම විඥානය තුළින් සකස් කරගනු ලබන ලෝකය පිළිබඳව. එතකොට මෙන්න මෙතන මේ විදිහේ අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක තමන් ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරමින් පුද්ගල බව උපදෝගෙන වාසය කරන හැටි අපි දකිනකොට අපි දකිනවා මේක ප්‍රඥා ගෝචර දෙයක් නෙමෙයි කියලා. එතකොට වෙනද අපි ලෝකේ තියෙන දේවල් ගැන කල්පනා කරා නම් අපි දැන් තියෙන දේවල් පිළිබඳව නෙමෙයි කල්පනා කරන්නේ අපි හේතු නිසා සකස් වෙන දේවල් පිළිබඳව අපි නුවණින් දැන දෙක වාසය කිරීම කරන තැන දක්වා අපි මේක නුවණ දියුණු කරන්නට අවශ්‍යයි. දැන් එකපාර කෙනෙකුගේ හිත මේ තත්වයට මේ තැනකට එකපාරපත් වෙන්නේ නැහැ. එකපාර මේ තැනක ওই ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා හිත එකපාරපත් වෙන්නේ නැහැ. අන්න ඒ දර්ශනය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා අපිට අනුපූර්ව ලෙස අපේ මනස භාවිත කළ යුතුයි. අනුපූර්ව ලෙස අපේ හිත දියුණු කරගෙන යන්නට ඕනේ. අනුපූර්ව ලෙස අපි අපේ මනස දියුණු කරනකොට අපි හිත දියුණු කරනකොට පිනතුනේ අපිට අපේ හිත බාහිර අරමුණු වල විසිරී තිබෙන නානත්ත්ව සංඥාවන්ගෙන් හිත ගලවලා යම් ඒකත්වයකට අපේ හිත ගන්නට ඕනේ. යම් එකඟතාවයකට එකඟ බවකට අපේ සිත අපි පත් කරගන්නට අවශ්‍යයි. අන්න එකඟතාවයකට පත් කර ගැනීම සඳහා තමයි අපිට මේ සමත කර්මස්ථානයන් එහෙම නැතිනම් මේ සමත භාවනාව කියන එක අපිට උපකාර වෙන්නේ. එතකොට ඒ සමත භාවනාවන් තුළ අපි අපේ මනස සමාහිත කරගන්නකොට අපිට පුළුවන් අර යථාර්ථයට බොහොම ඉක්මනට සමීප වන්නට. එතකොට දැන් විදර්ශනාව පැත්ත උනත් දිනු කරන කෙනෙකුට අම්මා ගැනත් හිතනවා, තාත්තා ගැනත් හිතනවා, ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් ගැනත් හිතනවා.
මෙන්න මේ විදිහට එක එක දේවල් ගැන හිත හිත යනවට වඩා ඔබට එක තැනකින් එක ප්‍රකට කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඇහැට එන රූප ආයතනය කියන තැන ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න පුළුවන් නම් එතකොට මුළු සියලු රූපයන්ගේ යථාර්ථය එකයි සියලු රූපයන්ගේ යථාර්ථය ඇහැට පෙනෙන රූප ආයතනයේ යථාර්ථය එකයි එතකොට ඒ බඳු තැන්වල තමයි අපි එක එක ප්‍රඥප්ති පනෝගෙන අපි මේ දේවල් එළියේ තියනවා කියලා අසුරු කරන්නේ මෙන්න මේ දෙක දෙකක් වෙන විදිහට මේ මානසිකාර්යය පැවැත්විය යුතුයි එතකොට ඒ සඳහා අපිට විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරන්න පුළුවන් රූපේ පැත්තෙන් ගිහිල්ලා මුලට ගිහිල්ලා අපහු කායානුපස්සනාව කියන තැන ඉඳලා ඔබට කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඒට අවශ්‍ය සතර සතිපට්ඨාන ආදී භාවනාවන් ඔබට නැවත නැවත ශ්‍රවණය කරන්නට ලැබෙන නිසා මේ අවස්ථාවක් කරගන්නේ නැහැ කාල වේලාවෙත් මේ යන නිසා ඒ කරුණු පිළිබඳව පැහැදිලි කරන්නට මූලික වශයෙන්ම මෙතනදි පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ මේ දර්ශනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්ම සංඥාව නැතිනම් අනාත්ම ධර්මය පිළිබඳව අනිත්‍ය තුලින් අනාත්මය දක්වන ආකාරය පිළිබඳව එතකොට මේ ආකාරයට මේ කරපු කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ආධුනිකව ධර්මයට යොමු වන කෙනෙක් හිටියනම් මම හිතනවා ටිකක් ගැඹුරුයි කියලා තේරෙන්නට ඇති අතහැර ගන්නට එපා මේ නැවත නැවත ඇසුරු කරන්න ඔබට මේක තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා අද හිතන්නට පුළුවන් මනසක් ලැබී තිබෙන දවසක ඒ නිසා මේ කාරණාවන්ගෙන් ටිකක් හෝ තේරුණා නම් වෙනද දැනගෙන හිටපු දෙයකට වඩා වැඩි යමක් හෝ තේරුණා නම් ඒකත් ලොකු දෙයක් මොකක්වත්ම තේරුනේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා මම කියන්නේ මොකද අඩුම තරමේ මෙච්චර මනුස්ස ජීවිතයක් ලැබුණ කාලේ තේරුණ කෙනාට වඩා වීර්ය කරන්නට ඕනේ මොකුත් නොතේරුණ කෙනා ඒ නිසා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න අප්‍රමාදීව සුචරිත ධර්මයේ හැසිරෙන්න ඔබට ඊට අවශ්‍ය වටපිටාව ලැබී තිබෙනවා ඔබට සත්පුරුෂ ගෞරවනීය සාවින්නහසලගේ ඇසුර ලැබී තිබෙනවා එනිසා ඒ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට කියලා ඔබට අනුශාසනා කරනවා කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදීන් පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා මේ වෙලාවේදී අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාදීන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කවුරුත් ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ පරලෝකීය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු ඥාතිවරුන්ටත් අපි පින් අනුමෝදන් කරමු ඔවුන් දුක සිටින දුකින් අත මිදේවා සතුට සිටින සතුටවත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතින්ටත් පින් අනුමෝදන් කරන්න